संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। හොඳයි මේ දැල්ල සූත්‍රයේ අවසාන කොටස තමයි අදට සාකච්ඡා කරන්න තියෙන්නේ. අවසානයි කියලා කිව්වේ අපි පිළිවෙලින් ගොනු කළා එක එක කොටස් ඒ පැයට සීමාවන් තාලින් කතා කළා ඒක ගොනු වුණා. අදටත් ඒ විදිහ තමයි යොදලා තියෙන්නේ. ඔබට ඒකේ අවසාන තත්ත්වයට ගන්න පුළුවන්. දැන් අපි වේදනාව එක තමයි මේ කතාව හුඟක් දුරට දැන් අපි මේ ගෙනා සුඛ වේදනාව දුක්ඛ වේදනාව උපේක්ඛා වේදනාවේ සම්බන්ධතාවය පවතින කෙලෙස් ස්වරූප ඒකට කියව අංශය කියලා. කෙලෙස් ස්වරූප සම්බන්ධ වෙන හැටි වේදනාවත් එක්ක කෙලෙස් ස්වරූප සම්බන්ධ වීම වේදනාවත් කියන එකේ තියෙන සම්බන්ධතාවයේ සිද්ධ වෙන හැටි සතිපට්ඨාන සූත්‍රයෙන් අවදි කරලා පෙන්නනවා. ඒ කොහොමද? ක්‍රියාවක් නිසා වේදනාවක් හටගන්න. කාය වේදනා. ක්‍රියාවක් නිසා වේදනාවක් හටගන්නවා. ඒක ස්වභාවිකව මේ ක්‍රියාවේ ප්‍රතිඵලයක් වේදනා. ඒක කරන්න දෙයක් නැහැ. නමුත් ඒ ක්‍රියාව නිසා උපදින්නා වේදනාව මතුවටත් ඉදිරියටත් පවත්වා ගැනීම සඳහා මූලික වෙච්ච කාම ධාතුව කියලා කාන්තම් ශක්තියක් ගැන අපි කිව්වා. ඒතොර ඒ කාන්තම් ශක්තිය කාමය දිගින් දිගට අර විදිහේ දුක්ඛ වේදනා වේදනා මුඛකෝ ඒවා සුඛෝ දුක්ඛෝ උපේක්ඛා කියන වේදනා නිෂ්පාදනය කිරීම මූලිකව ක්‍රියා කරන්නේ කාමයයි. කාමය හැර වෙන කිසිවක් සත්ත්ව ජීවිතය තුළ නැහැ. ඒක පවත්තන්න ගෙන යන ඉදිරියට ගෙන යන්න වෙන මොකුත් නැහැ. ඒතකොට ඒක රඳවා ගැනීමට උපකාර වන ක්‍රියාපද්ධතිය සිද්ධ වෙන්නේ සිතේ. ඒක නිසා කාය වේදනා චිත්ත කියලා දැම්මේ ඔය චිත්ත ධම්ම කියන එක තමයි අපිට මේ පිහිට පිණිස පාවිච්චි කරන්න තියෙන මේ අයිතිවාසිකම් තියෙන ඕකි. ඒ මොකද්ද? ක්‍රියාවයි වේදනාව ඒක ස්වභාවයෙන් වෙනවා. ඒක නවත්තන්න බෑ. අර සිත ඒ වේදනාව එක්ක වැඩ කරන හැටියට වැඩ කරන ස්වරූපයට අනුවයි අර කිව් කාම ධාතුවේ වර්ධනය සිද්ධ වෙන්නේ. ඒතර අපි මොන තාලෙන් කරත් අපේ හැම වෙලෙම ඒක බොහොම අධිකව දැඩිව බොහොම ඝනත්වයෙන් දියුණු වීමට උවමනා කරන චිත්ත ක්‍රියාවක් අපින් කරන්නේ. මොකද ද්වේෂේ වෛරේ ලෝභේ මච්චරි හැම වෙලේම මොකක් එක්ක හරි ජීව ઈර්ෂ්‍යාව ආදී ඔක්කොම අර කාමයාගේ ඝනත්වය වැඩි කරමින් දියුණු කිරීමට ඒ චිත්ත ක්‍රියාව තමයි උදව්. ඒකෙන් උෂ්ණත්වයක් මතුගන්නු ඒකෙන් කාන්දම දියුණු වෙනවා පවත් කරනවා. ඒකේ ප්‍රතිඵල බලාගන්න තමයි ධම්ම කියන වචනයක් දැම්මේ. හැම වෙලෙම අපේ ළඟ මේ බොහොම අමාරුවෙන් කුසල ධම්මා අටව ගන්න ඕනේ. එහෙම නැත්තම් අකුසල ධම්මා තමයි දිගටම. ඒක අකුසල ධම්මා කියේ නරක ප්‍රතිඵල ලබා දීමේ අයිතිවාසිකම මම තැම්පත් කරන්නේ අර නොජනවත් කමින් මේ සිතේකට පාවිච්චි කරලා. ඒ පාවිච්චි කිරීමේ තත්ත්වය පාවිච්චි කිරීමේ හැඩය ඉතින් යා තේරුම් අරගන්න ඕන උත්සාහ කරලා
ක්‍රියාවට දමල ඒ වගේම බුදුදහම එක්ක තමාගේ සිතිවිලි ස්පර්ශ කරවල ඕනවක තේරුම් ගන්න. ඒ බුදුදහමෙන් දැනගන්නා වූ කාරණය තමන්ගේ මේ තමන්ගේ ප්‍රත්‍යක්ෂයෙන් තමන් ක්‍රියාවට දාලා ඒක තුලින් වන මේක දැනගන්න. ඒක ඒ තුලින් දැන නුගත්තු कोई तरह बन है हुआ कोई तरह बन बच्ची हुआ कोई तरह मत को चुन खा लिया मुख देखे हिते राहत आके हिते राहत आंगो सामान्य यम तैंग मिनी पीत नहीं आप लंगी यानो को थानी यानो को सामान्य आएगे हिते गैसम कहते हैं इतनी नोयान या नो इंद पुलवान ना हूं गए रहते हैं महालुकूश्रमिक मुखद मिनीपिनो मल मिनीनो नोय केवल अर मिनिया बायदानी බනපොතෙන් යමක් අහගත්තට ඒකට තමන්ගේ සිතින් ඒ කාරණයට පසුබාහන ගතිය බය වෙන ගතිය තියෙනවා. ඉතින් බය වෙන ගතිය එන්න එයායක පාවිච්චි කරලා ඒකට ඒක යෙදিলা ඒකෙන් උපදින නරක වින්දන එහෙනම් මේව කොච්චර කාලයක් ඉඳින්ද මෙහෙම දිගටම ඉදින්ද පුළුවන් ද මේ මොකද්ද මේ මේ මහ පුදුම කරදරයක් නේ යන් හිතෙන්න තීරණයක් එන්න ඕන එතකොට ඒක උපදින්නේ ඔය සංසාර බය කියන වචනේ දෙන්නන්නේ මොකද්ද ඒකට සංසරණය වුණොත් ඒ කියන්නේ දුක් විඳින පැත්තට සංසරණය වුණොත් ඉදින්ද වෙන්නේ මහා දුක කියන එකයි මේ සංසාර බය කියන්නේ නමුත් මේ ඉපදීම දුකයි ඒවා ससर गमन दुखाई ना किए नमागे तमाटे दुख तेरी हटी बाई बाय उड समय बाई के अन्य अर विजय तप्त सित पक्की मटती बाय उत्तप्पय एक संबंध ओन मे तमागे अर जीवित एक निबंधन एक निवेदन कथाकराने अभी इत महम कथाकरण जीवित पीडावर्ण तो पावच कर जीवित पीडावर्ण तो पावच करने कटाई के अन्य जीवित दिवीला गुरट किए तो वह කාරණේ මෙතන පෙන්නනවා අපි ගියේ පාර කතා කළේ සුඛයක රාගයක ආස වෙනවා දුක්ඛයක පටිගයක ආස වෙනවා විරෝධේ මධ්‍යස්ත වේදනාවේක අවිද්‍යාවේක ආස වෙනවා එතකොට මේ මධ්‍යස්ත වේදනාවේක අවිද්‍යාවේක ආස වෙනවා කියන මේ කතාවයිද අපි අර සාමාන්‍ය අවිද්‍යාව කියන්නේ නොදන්නාකම කියලා තේරුම් ගත්තට ඒක මදි ඒක මේ කාරණේෙන් ගන්න ප්‍රයෝජන ගැනීමට මදි මොකද්ද මේ ඒ අවිද්‍යාව කියලා කියන්නේ දැන් සිතේ තියෙන වේදනාව මධ්‍යස්ත සුඛ දුක්ඛ දෙකම නැතුව සිතේ අර සෞම්‍යත්තේ උඩ සිත පවතින යම් මට්ටමකට යම් දවසක අපේ හිත ආවන බැරි වෙලාවත් ඒ හිත හොඳයි කියලා හිතුවොත් ඒ හිත ඒ චිත්ත මට්ටම හොඳයි කියලා හිතුවොත් අන්න එතන අවිද්‍යාව කියන්නේ ඇයි ඒ චිත්ත මට්ටම හොඳයි කීමේ තියෙන වරද ඒ කියන්නේ එයා එතෙන්දී නොදැනුවත් හෝ
जन्मत तमाई वेदना होंदाई एक वेदना विंदनिया विंदनिया मिसाई धनी मैं अपनी सीम दुखी मिली मुटना ओक्कमने तेंदो पोड्डा करी तुरुना चुट्टा करी तुरुना अपने किया ने बह एक होंदाई ये अरब नदन्ना कम निशा खाली मिंद को दुख मियावस्ता भी नहीं निशा या किया ना भी कनाम होता एक एक होते ही मुकद्द अरे विंध्य के इंद्र बुलान निशा नमः त्यागन ना एक एक में ना वर्ग अन्य कटिको एक आया विद्या भी थी चलना एक ही में ना वर्ग नजन तीरने दिन दुन्ने कल अविद्या मुकद्द वर्ग एक होता ही क्यों ना इतने तीन राग आमिष ऐ एक राग आमिष के लिए कथा अनुकले अविद्या वा ये एक तो मूल्य ही नहीं मूल्य ना धर्म में इधर ना भाई कौन के राग आमिष है तमाह एक काल से अरे मूल्य ना अविद्या वा ना धर्म ना लेकिन चाहे मूल्य ना धर्म ना ही तेन्ना और नौकाई जो अपने तेरे इंदो है ना अपने में जीवात्मी में उड़े जीवात्मी में उड़े दुखी निदासी में नियम तत्त्व ऐसे सदाकालिक संसिले टो पाते हैं ना में लोक धात्री तमंद दाने न हो ऐसे न हो मुकक्कत होंदर भी यही तो नहीं एकाकत होंदर भी यही तो नहीं अब जंग किये ना होंदा ही गया लाई मुकद्दे अरीटा वादा नहीं कौन जाए एक शापे चिकत्व एम दिए पिन्ना नो अरीटा वादा नहीं कौन नीट वाला आरे कौन दाय? नमो वो एकाकत कुंदे वाले में अवस्थावे है चीज देना वो तीरना वीना ये अवस्थावट उचित्तव थमाट एकंगे वेंडे पुलवाम तीरने या वीना ये एक कौन दाका तो ये अपी ये पार कता करो कु धर्माय में कता करे एक सामान्य सारांश है एके ये गत जंग देवनु आहन प्रश्न या तीनों ना ये विषय का उपास कुन्न है निया या मैं दम्म जिन्ना महीनी नहान से एके संपूर्ण दनी गुलगुल ये दनी मासिन देना लेबेना नियम पिरितुर मुकाब्द के लब बलंदा उपास कुन्न है पुंछने पड़ी नवी भाव कि पटल वाला पटल नुमक संपीन काम के ना लोक धातु हेम सत्य सुख एक कमती इतकोटे सुख एक कमती उन्हें मुखात्सा सुख तो कमती उन्हें मुकद एक मूल धर्म सुख के विरुद्ध धर्म आती ना दुख के दिन खरोले इनाट वादा इन महान इंद सब तो टीका ये मुकद खरोले इंदी नीदी नाना आकार वीदन लेवे एक निशा इली महान कटेला इन एवं इली महान इंदे के नाट खरुवल तीन निशाई एली आगे नत्ता हेमतानो एली महान है ना आगे अपना ही दिशा हेमतानो जो वन चल गई तब डर सुख का या आगे उन्हें दुख का निशाई न तो नितरम है सुख का ना ओहे एक ही प्रश्न है ना එතකොට ඒ සුඛ දුක්ඛ සංයෝගයේදී මෙතන වඩා බලපාන්නේ මොකද්ද දුක්ඛය අනිවාර්යයි සුඛය උපක්‍රමෙන් කටේට අරක කිසිම උසාවක් නැතු නිකම්ම තියෙන එක දුක්ඛයි ඇයි එහෙම වුනේ
හැදිලා තියෙන දුක් ගැන විදිහට සැප දෙන විදිහට යමක් ඒ ජීවිතේ හැදිලා නැහැ එහෙමනම් ජීවිතේ හැදෙන්නේ නැහැ සැප දෙන සත්‍යය ඇතින් හැදුනා මොකද අර සත්‍යාගේ මේ ඇලීමේ පැවැත්ම සත්‍යාගේ ඒකටයි ඇලීමේ පැවැත්ම නිරන්තරව ගෙන යන්න ඇලීම් වේගයේ ඒ ඇලෙන ශක්තිය වර්ධනය වෙලා තියෙනවනේ දීනු විදිහට තියෙනවා නිකන් සාමාන්‍ය තත්ත්වෙ නම් ඔහෙ ඇලි ඇලි දිවිලා එහෙම නවතින්න පුළුවන් මේක උග්‍ර ලෙසින් තිබිච්ච නිසා විගටම කඩාගෙන යන නොනවති ඇලි ඇලි යනවා ඒ සුඛය අපි ගන්නවා කියන්නේ ඒ වේගය එක එක්තරා උපක්‍රම ශීලීව ඒ වැඩි වේගම මතු වෙනකොට ඇති වෙන දුක්ඛ නවත්ත ගන්න එක්තරා පක්‍රම තත්ත්වයක් යොදලා අර සැප ලැබෙන මට්ටමේ උගුලන්න පුළුවන් මට්ටමට ගැනීමයි අපි කරන්නේ පොඩ්ඩක් අමතක වෙච්චටි ගහලා ගියා ආයි දුක්කයට වැටේ ඒ සුඛයෙන් දුක්කයට වැටෙන එක ජීවිතයක් පවතින කවදාක නවත්තන්න බැහැ ඒ මොකද අර ඒකෙන්ම අර පැවැත්ම රඳවන්න අර මට්ටමේ ක්‍රියාකාරීත්වයකින් ඕන කාන්දම් වර්ධනය කරන්න කාමයේ වර්ධනය කරන්න ඒක නිසා සුඛයට දුක්ඛ විරුද්ධයි ප්‍රතිවිරුද්ධයි කියලා කිව්වා මේ කතා කරන්නේ මොකද්ද අර මෙච්චර කරගෙන ආපු විස්තර වල සම්පින්දන රසය මේ ඉස්සරහ ගන්න ආරය එතකොට ඒකට ඊළඟට හැව දුක්ඛය විරුද්ධ ධර්මයක් ලෝකේ තියෙන දුක්ඛයට විරුද්ධ ධර්මයක් ලෝකේ තියෙනවා නම් ඒක සුඛය කියලා අපි කියනවා ඒ සුඛය කියන එක දුක්ඛට විරුද්ධ ධර්මයක් වශයෙන් ඉදිරිපත් වීමේදී ඒ සුඛය දුක්ඛය සුඛය දුක්ඛයත් එක්ක තියෙන සම්බන්ධතාවය මුකකින්ද මේ විරෝධය පාන්නේ විරෝධයේ සුඛයට දුක්ඛය විරෝධ පාන්නේ මුකකින් මොකද හේතුව මොකද ක්‍රමය ඒ ක්‍රමය හැම වෙලෙම හැම හිකම අර ශක්තිය විසින් වර්ධනය වීමට ශක්තියෙන්ම නිෂ්පාදනයක් තියෙනවා ඒ ශක්තිය කුයි අපි පාලනය කරලා සුඛී කියලා ගන්න. එක්තරා කාල සීමාවකදී පාලනය කරගෙන හිටියට පාලනේ යම් වෙලාවක අවහිර වුණාද නැග්ගාපහු දුක්කේ. ඒක නිසයි හැම වෙලේම සුඛයට විරුද්ධ දුක්ඛය ඕක නිසයි. විරුද්ධ කියන්නේ ඉඩ දෙන්නේ නැහැ එතන ඉන්න. ඒ தත්ත්වයේ තියෙන ඉඩ දෙන්නේ ඉඩ දෙන්නේ නැත්තේ අමුතුකමක් මේ ස්වභාවයයි ඒ මේ කාමයාගේ ස්වභාවය එකයි අන්න ඒ ප්‍රමාණයෙන් ඒ ප්‍රශ්නෙට පිළිතුරු සම්පූර්ණ වුණා එතකොට උපේක්ඛා සුඛ දුක්ඛ උපේක්ඛා කියන තුනයි වේදනා ඒකට විරුද්ධ ධර්මයි උපේක්ඛා වේදනාවට විරුද්ධ ධර්මයේ මොකද්ද කියන ප්‍රශ්නේ ඊළඟට ආවා. එතකොට කිව්වා අවිද්‍යාවයි උපේක්ඛාවට තියෙන විරුද්ධද? තේරෙන්නේ නැත්නම් අහන්න මොනවා. එතකොට අවිද්‍යාවේ කිව්වේ රාමුනි කිව්වා මේක නියම ක්‍රමයට සිත යොදවන්න නොදන්නාකම. තොද මෙතන උපේක්ඛාවේ
विरुद्ध अविद्या भी के लिए हुआ එතකොට අපෙන්දි උපේක්ෂාවට එක්ක ඉස්සරහට ඉන්නේ අවිද්‍යාවයි කියලා කිව්වා. එතන මේ මෙතන උපේක්ෂාවට අවිද්‍යාව උපේක්ෂාවේ කවිද්‍යාව වෙනවා වගේම විරුද්ධයි කිව්වේ මොකද? අනේ එතනයි මේකේ රසවත් කොටස නැත්නම් ප්‍රයෝජනවත් කොටස. යමෙක් සිත උපේක්ෂාවට දමන්නේ සනසිල්ලක් බලාපොරොත්තු නැතුව ඔච්චර මහන්සි දුක්ඛයෙන් සුඛයට දා සුඛයේ තිබෙන්නා වූ ඒ මට්ටම පල්ලෙහාට දමමි ඔය පහත් කර කර පහත් කර කර වේග අඩු කර කර එන්නේ මොකටද ඒ වේග අඩුවෙන් අඩුවෙන් තමාට සැපතින බව දැනෙන නිසා ප්‍රථම ධ්‍යානෙට चित्त मार्गेक සපයට සපයට ලකුණු හුඟක් දෙන්න පුළුවන් තැනක් මොද්දස්සක කසුක දුක්කන සනසිච්ච සිත් අවස්ථා ඒ අවස්ථාවේදී අවිද්‍යාව ඇවිල්ලා තමයි ඉන් එහාට යන්න දෙන්නේ ඒකයි මොකක්ද අවිද්‍යාව අර මම මුලින් කිව්වේ ඒකයි මෙන්න මේ චිත්ත මට්ටම හොඳයි කියා ඇතිරණය කර. එතකොට මේක උපේක්ෂාවට නෙමෙයි විරුද්ධ උනේ. ගමන් මාර්ගයට. එතකොට ඇයි උපේක්ෂාවට විරුද්ධයි කියලා කිව්වේ? උපේක්ෂාවට ගත්තේ බොහෝ මහන්සියකින්. ඒ මහන්සියෙන් තව එයා බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ සැප විහරණයට අයිති නිගමනයකට බහින්න පුළුවන් පත්‍යක් ගන්න. කෝ अविद्या අන්නේ වගේ තීරණයක් ඉතින් දෙන්නේ. එතකොට මෙව අහලා තිබිච්චහම ඔය මට්ටමට කවදා හරි ආපු දාට එයා ඉතින් දුම දන්න මේකට හොඳයි කියන්න හොඳ නෑ. හොඳයි කිව්ව තිර වෙනවා කි. එතන අදන එක නොවෙන්න පුළුවන්. අද එච්චර දිනුවක් ලබන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේව අහක යනවා නෑ. මේවා ඒකයි අපිට තියෙන ලකුම ලාව अविद्याव මානසික තත්ත්වයක් එක්ක එක්කාසු වෙන නිසා ඒකින් පන්නන්න අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධ මොකද්ද කියලා අවිද්‍යාවට විරුද්ධ එතකොට ඉතින් කෙලින්ම කව විද්‍යාවයි විද්‍යාවේ මේ විද්‍යාවේ කිව්ව මොකක්ද විද්‍යාවේ කියලා කියන්නේ අර තමන්ගේ ජීවිතය अनादिम कालयासरे गसर वाल ससरे गमन करना आकार दुग्धमी यम किसी मूल धर्म काम धातु ए काम धातु निवाद मखलदान पिहलदान कितुरु नवन तप्ते
ඒකට සාතු කරන්න යමෙකුට නියම ක්‍රම දන්න ඕන අන්න ඒකටයි විද්‍යාව නාන් ඕනෙකට දා ගන්න ඕනේ නම් පාවිච්චි කරනවා නමුත් විද්‍යාවේ තියෙන උපරිම මට්ටමේ උසස්ම ප්‍රතිඵලය ලැබෙනවම තේරුම් විතරයි ඒ මොකක්ද ජීවිතේ දුකින් මුදන්නයි මේ ඔක්කොම දඟලිලි නැතිලි සියල්ලම කරන්නේ ඔන්නෝදන නියෝදන විද්‍යාවේ තමයි සියලු දුකින් නිවෙන්න පුළුවන් එතකොට මේ අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධ විද්‍යාවේ කිව්වෙ මොකද යමක් හොඳයි කිව්වනම් යමක් නරකයි යමක් ඒක මධ්‍යස්ථයි කිව්වනම් ඒ ඔක්කොම කිව්වේ මොකෙන්ද මින්ම කිව්ව ඒක මින්ම එතකොට ඔක හොඳේ නැහැ කිව්ව ඒකත් මින්මක් නෙවෙයිද කියලා ප්‍රශ්නයක් මට තියෙනවා හොඳ නැහැ කියනවා නෙමෙයි ඒක විද්‍යාවේ තියෙන්නේ අර දුක්ඛ දෝමනස්සාන අත්තංගමයි කියලා කිව්වනම් ඒක ඒ තීරණ කරන තීරණ කරන මනින හිතයින් කරන ඒ කියන්නේ දැන් කම්බිය යන මිනිස්යාරි සමහර සත්තුත් යන කම්බිය සර්කස් වල ඒ යන විරාවට අර කම්බියේ යා යුතු බැලන්ස් එක අල්ලනවා හැර වෙන කෝක් කෙරුවත් ඒ සතාට වැටෙනවා යා වැටෙනවා මිසක වෙන පුත් නැහැ එයා කම්බියාම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ ඒ කම්බියේ යන ගමන කෙරෙන් දුනා කරන බැලන්ස් එකට එයාගේ වගටි කීවදී තේරෙනවා දැන් මේකින් පෙන්නන්නේ බැලන්ස් එකේ මොකද කියන්නේ මම කියනවා ගන්න හොඳයි කියන්නේත් නෑ නරකයි කියන්නේත් නෑ මධ්‍යස්ථී කියන්නේත් නෑ හා හෝ නැතුව අර අපෙන්ද සිත වැටෙන්නේ නැති වෙන්න වඳ බලා ගන්න එච්චර එච්චර සිව් මුද්‍යාවක් ඔය විද්‍යාව කියන්නේ අර තීරණයක් ආවොත් හොඳයි නෑ නෝ කොහොමද මධ්‍යස්ථයවා ඒ ආවත් ඒ කියන්නේ අරක අල්ලලා තිනවා මොකද්ද අර වේදනාව අල්ලලා තිනවා මෙතන ඕන නාල්ලා ඉන්න එකයි විද්‍යාව කියන්නේ අතන විද්‍යාව කම්බියාව නෙමෙයි ඒ කම්බියාවට උමනා කරන්න සමතාවය තමයි ශරීරෙත් එක්ක එක්කස සමතාව සමබර ඒ தත්ත්වය පලත් වෙන විතර අර මිනිස්සේ කල්පනා බැරි වෙලාව කම්බියන්න ඕනේ කියලා හිතුව ඇති වැටෙන මොකද ඒක මෙව වෙනකොට අර බැලන්ස් කරින්න දුස්සලා අන්න මම ඒ උදාහරණෙ කිය විද්‍යාවේ මට්ටම කොච්චර සිවුද කියලා තේරුම් ගන්නයි ඒක තේරෙන ලෝකීය දෙයකින් ඕනේ වප්පු කරන්න ඉතින් අපි කියනවා එහෙම හිට යන්න ඕන එයා උත්සාහ කරන්නේ කම්බි යන්නයි කියලා නෑ කම්බි යන්නේ කියාගේ පරමාර්ථයගේ අදහස ඒක නමුත් කම්බි යන අදහස ඒක නෑ අර බර සමතාවය අල්ලින්ලා යාදිවල් වැඩේ ඒක නිසා කුඩයක් හරි මොකක් හරි අත් දෙක හරි පොල්ලක් හරි මන් දැක්ක ගසත් ඔ විශ්සර සත් දර්ශනයක් ඒ එළියක් යන උට කුඩයක් නෑ මොකක් නෑ අන්න ඒ වගේ විද්‍යාවේ සීමාව මොනම එකක්වත් ඒ පිළිබඳව වගකීමක් බාර ගන්න නැතුව ඔක කෝකෙත් ඇති සම්බන්ධතාවයක් නැහැ කියලා සිත එච්චර සම්බන්ධ එච්චර දුර යන්න නොදී නිහඬව සෙල්ලෙන් නැති මට්ටමට තියාගෙන ඉන්න පුළුවන් ඒක කියන විද්‍යාව දැන් ඔය කරන්න යන්න ඕනේ නැහැ කරන්න පුළුවන් ඉච්චදාට එතෙන්දයි එන්න ඕනේ ඒ තින්ද කිට්ටු වෙන්න සෑහෙන වැඩ කොටසක් අවසන් කරන්න තියෙනවා දෙකල් අන්නේ කල් අවිද්‍යාවද විද්‍යාව විරුද්ධයි කියලා කිව්වා. ඒ ඔව තේරි නැතිව තිනන අහන්න ඕන. ඒ විද්‍යාවයි අවිද්‍යාවයි එක තින පටලැවිල්ල. අර විදියට ලෙහෙනකොට
ඊළඟට මේ මේක ධර්මයේ ගැඹුරට බහින ස්වරූප. එතන මේ පාසිකුන්නේ අහනවා. ඒ විද්‍යාව ඒ ආකාරයෙන් පරිහරණය කරනකොට කොයි ආකාරයෙන්ද අර කිව් විදියට මොනම එකක් එක්කවත් තොට කිව්වා විද්‍යාවට විරුද්ධද ප්‍රතිවිරුද්ධ ධර්මය විමුක්තියයි කියන්නේ. ඒ විමුක්තියයි කියන්නේ මොකද? අර කම්බි යන මිනිහට අර ඒ තරම් වගකීමකින් එයාගේ සමබරතාවය අරගෙන යනකොට යම් කිසි විදිහකින් ඒ කම්බිය කම්බියේ තිබෙන බලයක් කාමයක් හරිවක් එහි මේ මිනිස්යාව නොවැටෙන තත්ත්වයක් කම්බිය විසින් ක්‍රියාත්මක කරනවා නම් එයාට අර බැලන්ස් කිරීම වුණාක් කියන්නේ ඒ විද්‍යාවට අවශ්‍ය නැහැ. ඇයි මේක දැන් කම්බියේ ඒක කරනවනේ නොකරනවා නම් උපක්‍රමයක් ඕන. දැන් කම්බි දැන් මෙතන ඒ කෑල්ලට සැසඳෙන නැත්නම් ගැළපෙන කතාව මොකද්ද? විමුක්තිය. විමුක්තිය කියුවේ සිත අර විදිහට විද්‍යාත්මකව පාවිච්චි කරමින් විද්‍යාත්මකව පාවිච්චි කරමින් අරකට අහු නොවි මා වේදනාව එක්ක කිසිම සම්බන්ධයක් නැති ඕන විදිහේ ඉඳ විල්ලක් මතුවෙච්ච ඒකේ විවේචන විවරණ විභජන මුකුත් නැහැ කියන தත්ත්වය තමයි අර අපි විද්‍යාව කියලා කිව්වේ. එතකොට මෙසේ කිරීම නිසා එයා ගැතිනවා ඒකට හුරුවක් ඒක කියන්නේ විරියකයි. ඒක කරමින් යනකොට ඒක නිරායාසයෙන් කරන මට්ටමට වැටෙන. නිරායාසයෙන් කරන එක මොකද්ද? අහු නොවි සිතවද කරන්නද? ඒ අහු නොවි සිතවද කරනවා මෙයාට දැනෙනවා මෑගිස් උත්සාහයක් නෑ දැන් නෑ කියලා. ඕකට කියන්නේ ලක්ෂණ උපනද් ඔය ධ්‍යාන අවස්ථා. ධ්‍යාන අවස්ථාව කියන්නේ ප්‍රගුණ කියන එකයි. ධ්‍යානින් කියන්නේ ප්‍රගුණ වෙලා. ඒ ධ්‍යාන අවස්ථාවට ඔය ධ්‍යානෙට කියන්නේ ලක්ෂණ උපනද් ධ්‍යාන. තමන්ට අනර්ථය සැලකෙන සියලු ලකුණු වලින් අයින් කළා. පවත්තන தත්ත්වයට ඇවිල්ලා ඒක නිරන්තරයෙන් කරන தත්ත්වයට ආවම ඒකට කියන්නේ ලක්ෂණ උපනායය. පුරාණ නව අවුරුදු 25 විතර කලින් මේ කොළඹ ප්‍රතිලා කියුණා මේ විදර්ශනාමේ නිවන් දකින්න ධ්‍යාන ඕනේ කියලා. ඉන් පස්සේ මෙහිදීම අපි සාකච්ඡාවක් පවත්වලා ඒ විදර්ශනා ධ්‍යානෙ මොකක්ද කියලා දෙන්නවා. දැන් අවුරුදු 25 විශේෂ විදර්ශනා උතුරින් මතේන ධ්‍යාන ලක්ෂණය තමයි ලක්ෂණ උපනයි. සමත ක්‍රමයෙන් ගිහිල්ලා ධ්‍යානයේ සමාධියකට කියන්නේ ආරම්භනෝපන ධ්‍යානෙ. දවත මේ ආවේ ලක්ෂණෝපනද්ය මේ ධ්‍යාන අවස්ථා. ධ්‍යානය කියන්නේ ප්‍රගුණ අවස්ථාව. එතකොට මේ ප්‍රගුණත්වය ආපු හැටි දැන් විද්‍යාවට විමුක්තිය ප්‍රතිවිරුද්ධයි කිව්වා. දැන් මෙතන මොකක්ද වුනේ? සිත දැන් අහුවන ගතිය නිදිලා. නිදිලායි කිව්වේ දැන් අහු වෙමින් වැඩ කරන්න සිත දඟලන්නේ නැහැ යන්නේ නැහැ. තේරෙනවා?
सीता यानी ने जन अरे मुनि निद्या दीपू आभास नियम जन मे सीत पुरुदेला तन्हाव वेद करो नई ओय तेर पक दंग तन्ना श्रद्धावर एक तन्हा नतु वेद किरी मत पुर्द न्याय अरे एक मतम के सीत पावती तन्हा अरे कऊद आगे मैं हिमीत हिमीत हो एक कऊद मैं कऊद अब ये मुना दे एक अन्य के कपन को तो मैं तो से गने है वो आगे कथा मैं कपन के तो से उतना तो कुतंग दान ये मैं से तो जन है वो देना नहीं एक कपन केक हादू ध्यान है अपने संज्ञा ना संज्ञा के लिए ध्यान समय दी राहुल ना नम तो एक दीप किसी वजह ना विधा तो फस्त टेन आया एक मैं आस्कर वैड कट नी बहुत मुसीते वे निशा जमें गमन आके चतुर्थ ध्यान गमन वैदगत अवस्था तब जन न्या किसी तार किसी वक्त नसयन अवस्था है किसी निंदन या किसी में भी न सकन भी वेड करना अन्न ये काल सीमा विमुक्ति आई दम निधि अरे अस्थि रहते ये निधित हितक लक्षण है मुकुत्व ये अवस्था वेदी विद्या वेदकने विद्या वेदी मिथिल गंधन पुण्य चिंत दम विद्या वर्ण वलोनी घाटे अंदाई घाटे की आठ पास वलो नोट गस की हिलना जो है तीन अन्न विद्यावट विमुक्ति प्रतिरुद्ध के कथा कले दम दिन्ना में निन्ना से कोई तरह स्थितिंग स्थित विद्यात्मक मेवा बुधहांदर विवरण कल्लती अनेक मेक सामान्य बुद्धं सरणं गच्छामि पानातिपाता वेरमन एवं कम्मी गुड एवं शून्य अनुकट एल तम एंड एवर गर्जल अनुकट एंडे शून तत्ते अनुकट सित पास हेम कर्णक हेतुपल न्याय अनु किसी में तर्क आत्मत हरि यट हरि के लिए गाने किसी तर्क आत्मेक रूप नहीं मैं है भाई हरि ये तो क्यों गाना न तंग नंबना ओन सर तर्क दान भूलवा मैं हरि ये तो हेतु कर ला प्रकाश हेट पेम तो है ती खता न फिर गाने कुछ रहती है हरि ने तामुन आन एक अतक्का वचन ये ओ का तोड़ लेती है जब बहुवीत बुधदहामे तारकल तोड़ गंध व्यायी तारकल तोड़ गंध व्यायी बुधदहामे तारक न्याय किया एक कथा व कथा कलो आज मुकुत न्याय तोड़ गंध थी नुदन्ना हरिया तेरु गंध मिशक एक हरस कथा मुकुत उन्न दिन विद्यावट विमुक्ति विरुद्ध होना वगे में पास कुंड है ना विमुक्ति अट विमुक्ति यथ प्रतिविरुद्ध धर्म में कर दे तरीके ना विमुक्ति यथ प्रतिविरुद्ध धर्म में निवन तो बेटा निवन एक ही नहीं कहीं विमुक्ति निवन सौपदि शेष निरुपदि शेष केला दिखाते अवस्था देखा के मैं कथा करना निवने निरुपदिशेष निवन अभी एक
क्लेश संपूर्ण मूल चिन्ह नति कल बुद्धि आयुष्य पवती नखा या तो बैन ये आयुष्य गत कर आयुष्य पवती नाक अरे क्लेश नति सित किंग लबे न क्लेश नति सित किंग लबे न अरे सौम्य आस्वाद ये उत्तम लवे नम कसी गिली कर हूं नहीं के लिए वन तीन गमम बीमारी आंदोन पुज्जल आपत संत कपाकर आंदोन बल आंदोन नहीं मना मेवट उपदी की मुखद मेवट उपदी क्यूए तन्ना उपादान ये लोड मे आदि देवल पवतीन काले हजिचे हुआ नो दिपाने अरवाय अरवय प्रतिपल वसी अरवय अनुसार हजिच देवल तो मैं ऐसा कन नासे बलांड तीन लोभे निशा ऐसा खदागा अहंड तीन लोभे निशा खाना खदागा जो ये कोई ये बात एवा निशा है जिच्चे दंग हित अतिल लोभे न देशे न मोहे न माने मुकुट तरी खिलुकी के न मुकक नमु अरे परन हदाप केस के अतुले कोपु अतुले मे होंदे हित दंती हरियत कपुट हदान हदाप गूबट कपुट गिरवेदम इनके हरि कट गलते नूद गिरवे हटी हम तो अवस्था हटी तो दान तिमुने कपुट कूद कूद क्या नहीं आगे मे वो एक अन्य वगे ये उपजीवली हदिक शरीर अतुले मे निकले शीत पावता लेला एक निशा अह तीन हिंद समाज का जीवत तेने अहिंग अन्न वरिए गांड देना खाने अन्न वरिए गांड देना एवं कर्मिनोई एवं यजमिनोई अरे निमी रसे बुद्धि विंदे एक तरा एक संपूर्ण है संपूर्ण ये मुकद्द सावक सम्मुख परीक्षण पास बेट कीलक ये दिन दंड अरे हरी दंडन म्या रसावट लबी मत सुधुस्म रसाव लबी जाने अद सतोष दंगी मत रसाव इन पड़िया रसाव मुकुत सुनिशेष मैं कुंद वह तत्तर पुदारता संपूर्ण निवन निवन कट विमुक्ति निवन विरुद्ध मुकद विमुक्ति नीद दम विमुक्ति शीलु केलेसुंगे निदिंत भवन में विमुक्ति निधा शीलु केलेसुंगे निधा सुना ताम एके ह्रसे एके संपूर्ण ये सौबुद्धि से निशा हम ये नवी मट अभी क्यों सौबुद्धि से नवी मट पत्न हम मैट विमुक्ति अपनायतन विमुक्ति किया निधि मंट निजें गजे अपने निजें गजे अपने विमुक्ति किया निजें गजा तीन होना यही विमुक्त में निजें गजे अपने इतने विमुक्ति की कथा
विमुक्ति කියන ක්‍රියාව වමනා වෙන්නේ කෙලස් අයින් කරන්න තීනෝ විතර තීනෝ නම් පමණ කෙලස් නැත්තම් කො මෙතන විමුක්තිය කියන කතා කරන දෙයක් නැහැ මොකෙන්ද විමුක්ති ඉතන ඉවරයි මේ අස්සෙන දෙයක් නැහැ බේරෙන දෙයක් නැහැ එතකොට ඒ බේරෙන දෙයක් නැති වෙන තත්වයට ගත්තේ සියලු කාම ධාතුන් නිවනට පස්ස නිවනෙන් පස්සේ බේරෙන්න උපක්‍රමයන් බේරෙන්න හේතුවක් මත වෙන්නේ ඔකට අම්පීමට මේ පාසිකුන් නැ අහනවා හොඳයි ඒක එහෙම පිළිගන්න අතර නිවනට විරුද්ධ මොකද්ද කියලා ධම්මදින්නා මෙහිදී නැහන්සේ කිව්වා निवनी क्या मुकुत नीवनी क्या मुकुत विरुद्ध मुखद मुकुत मैं एक विरुद्ध विरुद्ध मुकुत नुकट विरुद्ध विरुद्ध मुकुत मैं अनेक निशा निवने के कतावे तीन युवर खेल धम्म देना नहीं ओहमय मम किया एक वचना ओहमय मम किया ओहत तब ओय पीली बंद विस्तर दंड लूतरा बुद्ध पियान बहु वेगिन दीवा वेला निन्न मेम साकर्ता अकरे मेन्न मे प्रश्न तेवीत मत लगुन पीतुराई निवन विरुद्ध निवन क्या नतिकम नति के मना विरुद्ध होके विरुद्ध मुकुत मेहमान क्यूंगे केला खुद प्यान सेवट मारे विशारद जनी मत महाश्रेष्ठ खेने दम्म दिन्नाव यम किसी तीर अद्डना एक यह कथा कर मठ मुकुत न एक अत उच्चरा युग ज्ञान दिन मम की वत उच्चरा ज्ञान दिन मुकद में विद्यावत नहीं कवर की वत एक सत्यवशी पट कर नम कथा का एक निशा एक फिर आ गए सन सिंधे तो बैन अपनी निवनी के लिए कथा करने को निवन सपे के लिए कथा कलो अपे पृथज्ञन कम सपे तीन अवश्यता वेग निशा कोई एक कथा करना सपे अरे दुखी पोद कहीं नहीं मिटा सपे जीवे मे की अन्य संपूर्ण दुखी आई मु अवस्था वक दुखी आई मु नाट पास से आय तुमको सपे के लिए अंध्या लोक न ये मुकद वेदनावक एक एक प्रमाण लिंग देवी याम तमाई ईट वडा मे कौन जाई ईट वडा मे का सपाई तम प्रथम अध्यान ईट वडा होंगे कि न द्वितीय इतना तृतीय अध्याय इतना तदा हूं चतुर्थ अध्याय ओहम 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 है नो अरवे नूप धर्म वर्ण मुकुद धनीन तोरण बैंक तो ये वेदनाव विग्रह कला विना एक इतना हुदा आज कम क्या लगभग नहीं मगर सुखेट दुखट सुख प्रतिविरुद्ध सुख दुख अद्वेंद वे अद्वैत प्रमाण सुख नमक
तो वेदना संपूर्ण विवराई वेदना लबाधीपु रूप वेदना संज्ञा संकार विज्ञान के पंचस्कंध क्रिया वक्म विवराई दंग इतने इंहा निमी मकीन मीना मैंने मुकुत तैयार कथा कर लिया आपने एक मनोअ निमी में तात्य न्यूना तो पास मुकुत कथा कर न्यूना अनेक अवसान बुद्धाम वदाल इत पश्चे उपास साधु के लिए पीलिगत्ता जवन अपे देशनावटी कोटस्थिक जंग संपूर्ण दैसे मे पी मन ओम प्रश्न कहान दिया उपेक्षा क्वेश्चन उपेक्षा अभी कथा करीत संविधान उन्हम ओके तीनो मैत्री गुणे ये सीत वेद कर्ण को करुणावती बुद्धलियागे किसीम विधि की अरे को बिदुम नतिशा मेदहित अभी तीरने अरे उपेक्षा कल कथा करना अभी एक विद्वा कर्म मे उदार गुण हतर तीन तीन दयानी तुम प्रश्न आंध ध्याज्ञा काट तेरी तो अपट मे वेदाल सूत्री चुन वेदाल सूत्री अभी महावेदाल सूत्री कला खोई के मे बुद्ध धर्म मिनी जीवित पीरीबाध विग्रह एक तो मे आकार अपने देश गनीम शीर लोकपाल शासन पालक मे स्थान अभी दिव्यराज समय आगे पीठ उपकार सहाय आधार लगे मे पिन्न तुंगे संतान खवादेन मे जीवित मे दिशमग गमन को महाविशाल सीधमी ए सिद्धवेन्ना यहापत सलका ईटान सतुटेन्ना शील दिव्यराज समूह मोदी नीट पत्वा ये दिव्यराज समूह आगे आशीर्वाद मे समित लभी तब तवत्मे गुणधर्म दिवन करण पिरीसवट पत्वा ये दिव्यराज समूहाट मे धर्मो एकांतेम निवंसो हेतु ये दिव्यराज समूहाट तम तम नमसी मे परलोक मौप्यादिशील ज्ञात वर्ग आट भूत पिन्न तुंड दोस तुंड तम तमंद मे शक्ति कांतेम शील दुख निवाला इत्तावता चम्मे आकाशत्ता शमटमिवांसुलेवाकिल प्राथना अभिवादन शीलिस् निचंगापचायनो चारो धम्मावर्धंती आयुवन्नो सुखम बलम आयुरारोग्य संपत्ति सर्ग संपत्ति अतो निब्बान संपत्ति मिनाते समिज्जतु।